වෙලවරත් අටයි විනාඩි දෙකයි මෙ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශ සේවය. ධර්මානුශාසනාව. දේශකයන්න් වහන්සේ දකුණු තලංගම මයුරපාද පිරිවෙනේ මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහණිකායේ නියුච්ච මහා ලේකකාධිකාරී ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම සූරේ ආචාර්ය පූජනීය වලේබුඩ ගුණසිරි නායක ස්වාමීන්ද්‍රණන් වහන්සේ. පින්නතුනේ ධර්ම ශ්‍රවණයට පෙර පන්සල සමාදන් වීම සඳහා නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේ සුමිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං අප්පමාදේන සම්පාදේ තම්බං. ආමබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ
අයං භදන්තා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 උපමා කෝ ඥායං භික්ඛවේ කතා අත්තස්ස විඤ්ඤාපනාය අයං චෙත්ත අත්තෝ චත්තාරෝ ආසෙ විසා උග්ග තේජා ගෝර විසාති කෝ භික්ඛවේ චතුන්නේ තං මහා භූතානං අදි වචනං පඨවි ධාතුයා ආපෝ ධාතුයා තේජෝ ධාතුයා වායෝ ධාතුයාති සාදු 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 කාරුණික පින්වත්නි දැන් මේ අවස්ථාවේ මේ පින්වත් පිරිස ආදරණීය මෙත ඒ ගුවන්විදුලි ධර්මදේශනාවට සවන් දීමටයි සූදානමින් සිටින්නේ. ඒ සඳහා අද මම තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ධර්මදේශනාවක් තමයි මාතෘකාවසෙන් මුලින් සඳහන් කළේ. ධර්මදේශනාව ආරම්භ කිරීමට මත්තෙන් මම කැමති අපේ දායක දායිකාවන්ට මේ ධර්මය කියන වචනය ඉස්සෙල්ලාම තේරුම් කරලා දෙන්න. ධර්මය කියන වචනේ පොදු වචනයක්. දැන් බෞද්ධ පින්නතුන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට බුද්ධ ධර්මය කියලා කියනවා. ඒ වගේම හින්දු භක්තිකයෝ තමන්ගේ ධර්මයට හින්දු ධර්මය කියලා කියනවා. ක්‍රිස්තියානි කතෝලික පින්නතුන් ක්‍රිස්තියානි ධර්මයේ කතෝලික ධර්මයේ කියලා ඒ වචනේ පාවිච්චි කරනවා. ඉස්ලාම් භක්තික කට්ටිය ඉස්ලාම් ධර්මයේ කියලා ඒ තමන්ගේ ආගමික ඉගැන්වීම් සඳහන් කරනවා. ඒතර අපට පේනවා ලෝකේ පුරාම මේ ධර්මයේ කියන වචනය එක ආගමකට පමණක් සීමා වෙන්නේ නැතුව සෑම කෙනාටම පොදු වේ. හැම ආගමක පාවිච්චි කරන වචනයක්. හැබැයි ඉතින් ඒ ආගම්වල ඒ ධර්මයේ කියන වචනය විවිධාකාර අර්ථයෙන් ඒ කට්ටිය විස්තර කරනවා. දැන් බෞද්ධ පින්නතුන් වශයෙන් අපි දැනගන්න ඕන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට මොන අර්ථයකින්ද ධර්මය කියලා කියන්නේ. ඒක සෑම බෞද්ධයෙක්ම අනිවාර්යයෙන්ම දැනගත යුතු දෙයක්. ඒක බණ පොතේ විස්තර කරලා තියෙනවා බොහෝම පැහැදිලිව. චතුසු අපායේසු වට්ට දුක්ඛේසුච අපතනං කତ୍වා ධාරේති තී ධර්ම. ඔන්න බුදුහාඳුරුවන්ගේ දේශනාවට ධර්මයේ කියන වචනේ පාවිච්චි කිරීමේ හේතු අරමුණ තේරුම. යංගිස කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අහනවනම් කියවනවනම් සාකච්ඡා කරනවනම් ඒ ධර්මය අනුව පිළිපදිනවනම් එහෙම ජීවත් වෙන පින්නතුන්ට ලැබෙන ලාභ මොකද්ද? චතුසු අපායේ නරක තිරිසන් ප්‍රේත අසුර කියලා සතර අපායක් ගැන සඳහන් වෙනවා. එතකොට ධර්මය අනුගමනය කරන කෙනාට සංසාර භව ගමනේදී සතර අපායට වැටෙන්නේ නැතුව වට්ට දුක්ඛේසුච වට්ට දුක්ඛේසු කියලා කියන සංසාර දුක ඉපදී ඉපදී මැරි මැරි මේ භව ගමනේ ඇවිදින ඇවිදිල්ල තමයි කියන්නේ සංසාර දුක කියලා. සතර අපායට වැටෙන්නේ නැතුව භවගාමී සසර දුකට අහු වෙන්නේ නැතුව අපතනං කත්වාදාරේති වැටෙන්න දෙන්නේ නැතුව අල්ලගෙන ඉන්න නිසා තමයි
බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ධර්මය කියලා කියන්නේ. ඔය පිනතුන් දැකලා තියෙනවා ගංගාවල්. ගංගාවල් දෙපැත්තේ තියෙනවා ඉවුර. ඒ ගං ඉවුරේ තියෙනවා ලොකු ගස් කොළන්. නාගස් තියෙනවා, උණගස් තියෙනවා, මිල්ල ගස් තියෙන නොඑක් විදිය. ඒ ගං ඉවුරේ තියෙන ඒ ගස් කොළන් නිකන් එන්නේ නැහැ. ඒ ගස් කොළන් වලින් සේවයක් කරනවා. මොකද්ද? ගං ඉවුරේ තියෙන ගස් කොළන් වලින් අර ගං ඉවුර බදාගෙන ඉන්නවා ගඟට කඩාගෙන වැටෙන්න දෙන්නේ නැතුව. ආන්නේ වාගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිගන්නව නම්, පිළිපදිනව නම්, ඒ අනුව ජීවත් වෙනව නම් අර ගඟේ ඉවුර ගඟට කඩාගෙන වැටෙන්න දෙන්නේ නැතුව ඉල්ලගෙන ඉන්නවා වගේ සතර අපායට වැටෙන්නේ නැතුව සංසාර දුකට අහු වෙන්නේ නැතුව ඒකෙන් නිදහස් වෙලා ඉන්න පුළුවන් හැකියාව ලැබෙනවා කියන එක තමයි බුදුහාඳුරුවන්ගේ ධර්මයට ධර්මයේ කියන වචනේ තියෙන්නේ. ආන්න ඒකම විශ්ෙල්ලාම පැහැදිලි කළා. එතකොට අන්න ඒබඳු ධර්මයක් තමයි අද මේ වැදගත් දවසේ ඔය පිටුතුන් ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සුවාසූ දහසක් ධර්මස්කන්ධය උන්වහන්සේ විවිධාකාරයෙන් දේශනා කළා. ඒ කියන්නේ අහගෙන ඉන්න අයගේ පහසුව සඳහා, තේරුම් ගැනීම අවබෝධයේ පහසුව සඳහා විවිධ උපක්‍රම භාවිතා කරමින් අපේ බුදුහාඳුරෝ ධර්ම දේශනා කළා. එහෙන් එකක් තමයි උපමා උදාහරණ අරගෙන විස්තර කළ පැහැදිලි කිරීම. අද ඒ අනුව මම මේ දේශනා කරන සූත්‍ර ධර්ම දේශනාව ආසි විසෝපම සූත්‍රය. ආසි විසෝපම කියලා කියන්නේ භයානක විස තියෙන නයි. හතර දිනක් උපමා කරගෙන දේශනා කළ සූත්‍ර ධර්ම දේශනාවක් නිසා මේ නම තියෙනවා. එතකොට උන්වහන්සේ දේශනා කළ ආසි විසෝපම සූත්‍රයට අදාළව ඉස්සෙල්ලාම තියෙනවා කතාවක්. හරියට මේක තේරවිලි බණක් හා සමානයි. මේ වගේ ධර්ම දේශනා සූත්‍ර පිටකේ බොහෝම ටිකක් තමයි තියෙන්නේ. තාම 14ක්. ඉතින් අපේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළාට පස්සේ උන්වහන්සේ වැඩම කළ දෙවෙනි දවසේ ලංකාවාසී බෞද්ධ පින්වතුන්ට මේ කියන සූත්‍රය දේශනා කළා. මිතා වටිනා සූත්‍ර ධර්මයක්. බුදුහාඳුරුවන්ගේ ධර්මය කුළු ගන්නවලා සංක්ෂේප කළා සාරාංශ වශයෙන් මුළු මහත් බුද්ධ ධර්මය ඇතුළත් කළා තියෙන දේශනාවක් තමයි මේ ආසවිසෝම සූත්‍ර දේශනාව. ඒ නිසා ඔය පිනතුන් හොඳ ගැඹුරු ජීවිතයට අදාළ වැදගත් ධර්ම කරුණු රාශියක් දැනගන්න පුළුවන්. ඉස්සෙල්ලාම මේකේ තියෙන කතාව තමයි මුලින් දැනගන්න ඕනේ. කතාව තමයි පස්සේ තේරවිල්ලකට ධර්ම විග්‍රහය බවට පත් වෙන්නේ. පින්වන්දි ආසවිසෝම සූත්‍රයේ සඳහන් වෙන එක්තරා රජ කෙනෙක් තමන්ගේ රට පාලනය කරද්දී මේ රජුරෝ භයානක විස දින සර්පය හතර දිනක් ඇති කරනවා. ඒ සර්පය හතර දින ඇති කරන්නේ අදහසක් යනවා. ඒ රජුරෝ කල්පනා කරනවා බැරි වෙලාවත් හරි පිටරටකින් ආක්‍රමණික හමුදාවක් ආවොත් තමන්ගේ රට අල්ලගන්න මේ සර්පය හතර දින කූල්ලෙන් එළියට දවලා ඒලව දෂ්ට කරලා සතුරු හමුදා විනාශ කරනවා. එක අදහසක්. දෙවෙනි අදහස තමයි බැරි වෙලාවත් පරසතුරු හමුදාව රට අල්ලගෙන තමන්ට යටත් වෙන්න සිද්ධ වුණොත් සතුරු හමුදාවට අනුන් අතින් මැරෙනවට වඩා හොඳයි තමන්ම මැරෙන එක කියලා තමන්ගේ සිය දින සා ගන්නවා මේ සර්පයෝ ලව්ව දෂ්ට කරගෙන. ඒ තමයි දෙවෙනි අදහස. තුන්වෙනි අදහස මේ රටේ භයානක මිනිමරු අපරාධකාරෝ මංකොල්ල කන කටි ඉන්නවා. එහෙම භයානක අපරාධකාරයෙක් අහු වුණොත් නඩු අහලා මේ සර්පය ලව්ව දෂ්ට කරලා මරලා දානවා. මේ අදහස් තුන පෙරදරිගෙන තමයි මේ සර්පය හතර දෙනා රජුළු ඇත්තැති කරන්නේ. මෙහෙම කාලේ ගතන මේ රජුළුවන්ගේ රටේ භයානක සොරෙක් අහුවෙන. රජුරෝ නඩු අහනවා. නඩුවෙන් තීන්දුවන මේ හොරා මරලා දාන. රාජපුරුෂයන්ට රජුරෝ නියම කරනවා
මේ භයානක සර්පය හතර දෙනක් කූල්ලිං එලියට අරගෙන ඇති දැඩි කරලා කවල පොල හදන්න කියලා බාර දෙන්න කියලා මේ භයානක සොරාට, ඒ කියන්නේ ඒ සොරාව දස්ත කරලා මරන්න උපක්‍රමයක්. දැන් රාජපුරුෂෝ අරන් ගියා මේ භයානක සොරා අර මේ සර්පයෝ ඉන්න කූඩු ළඟට. කූඩු ඇරියා. එක කූඩුවක් ඇරියන් පස්සේ එක සර්පෙක් නයෙක් දකුණු කකුල දිගේ උඩට ගොඩ වෙලා දකුණු උරහිස මත පෙනේ තියාගෙන ඉන්නවා. අනෙක් කූඩු ඇරියන් පස්සේ ඒකේ ඉන්න නයා වම් කකුලෙන් උඩට ගොඩ වෙලා වම් ඉවුර මත පෙනේ තියාගෙන ඉන්නවා. තුන්වෙනි කූඩු ඇරියන් පස්සේ ඒ සර්පයා පිටකොන්ද දුගේ උඩට ගොඩ වෙලා ඔළුවේ අර භයානක සොරකම් කළ සොරාගේ ඔළුව උඩ පෙනේ තියාගෙන ඉන්නවා. හතරවෙනි කෙනා කූඩු ඇරියන් පස්සේ යා බඳ වටේ එතිලා මේ සොරාගේ පිටකොන්දට පෙනේ තියාගෙන ඉන්නවා. දැන් ඉතින් එක්කෙනෙක් ඔළුව උඩ, තව කෙනෙක් පිටකොන්දේ, දෙන්නේ කුර දෙපැත්තේ. කොයි මොහොතක මරණය වෙන්න පුළුවන්ද කියන තරම් ඉතා අනතුරු දක්වගේ. නමුත් මේ සොරාට තේරුමක් නෑ මේ භයානක සර්පය මගේ මේඟ පුරා ඉන්නේ කියලා. එයා කල්පනා කරනවා රජුරුමට ආභරණ ටිකක් දුන්නා මගේ ශරීරය අලංකාර කරන්න ආභරණ. දෝය පින්නතුන් ඔය මාලවල්ලු මුදු කරාබු එහෙම දාන්නේ ඔටුනු එහෙම තමන්ගේ ශරීරය අලංකාර කරගන්න. ඒ වගේ මේ හොරා කල්පනා කරන අනේ රජුරුමට ලස්සන අලංකාර ආභරණ හතරක් දුන්න කියලා බොහොම සන්තෝෂෙන් අර සර්පයෝ සර්පයෝ බව දන්නේ නැතුව අනෝබෝධයෙන් සන්තෝෂෙන් ඉන්නවා. මෙහෙම ඉන්නකොට බොහොම ඥානවන්ත පුරුෂයෙක් යනවා මේ ළඟින්. එයා දකිනවා මේ මිනිස්සයා ඉන්න විදිය. ළඟ ළඟ වෙලා කියනවා ඔයා හරි අනුතරදායක තත්වෙක ඉන්නේ, ඔය භයානක සර්පයෝ හතර දෙනෙක් කොයි මොහොතක මල්ල විනාශ කරයි දන්නේ. ඒ නිසා බොහොම කල්පනාවෙන් ආපහු ওই කූඩුවට දාලා සර්පයෝ ඔතනින් පැනලා ගිහලා ජීවිතේ බේර ගන්න. මේ මනුස්සයා නෑ නෑ මේ රජුරෝ මට දීපු ආභරණ. මේ භයානක සර්පයෝ නෙමෙයි. කොච්චර කිව්වා පිළිගන්නේ. නමුත් අර ඥානවන්ත මනුස්සයා කරුණු තේරුම් කළ දුන්නාට පස්සේ අර සොරා බොහොම ප්‍රවේශමෙන් අර සර්පයෝ හතර දෙනා රිදෙන්නේ නැතුව අල්ලා ආපහු කූඩු හතරට දාලා වහලා දුවන්න පටන් ගත්තා. දැන් එයා දුවනවා. දුවනකොට රජුරන්ට ආරංචි රාජපුරුෂයෝ ගිහිල්ලා කියනවා සර්පය ආපව කූඩුවට දාලා මෙයා දුවනවා. රජුරු වහාම නියම කරන රාජපුරුෂයන්ට කූඩු හතර ආපව වැරලා අරයා පස්සෙන් පන්නන්ඩ සර්පය. දැන් සර්පය හතර දෙනා පන්නනවා අර දුවන හොරා පිටිපස්සේ. දැන් ටික වෙලාගෙන රජුරුවන් කල්පනා කළා මෙයාට අල්ලගන්න බැරි වේ මේ හොරා. රජුර මොකද කළේ? රජුරුවන් හමුදාව ඉන්නවන විවිධාකාර අය, හොඳ ශක්ති සම්පන්න යෝධයෝ පස් දෙනෙක් කැඳෙව්වා. කැඳවලා නියම කළා තනතුරු තාන්න මාන දෙන්න පන්නන් ගිහිල්ලා අර දුවන හොරා ළඟින්. දැන් සර්පයෝ හතර දෙනාට අමතරව වදගෙව පස් දෙනෙක් පිටිපස්සෙන් දුව. ඒත් රජුරුවන්ට විශ්වාසයක් නෑ අල්ලගන්න පුළුවන් වේද කියලා. රජුරුව තවත් උපක්‍රමයක්, මේ දුවන හොරා පොඩි කාඳන් අඳුරන එයාගේ මිත්‍ර වදකෙක් ඉන්නවා මේ රජුරුවන්ගේ හමුදාව. කැඳවලා කියනවා ඔබට දෙන්න හමුදාපතිකම. අර දුවන හොරා අල්ලගෙන එන්න මොන හරි චාටු බස් කියලා හරි. දැන් මිත්‍ර වදකයා පිටිපස්සෙන් දුවන. මේම දුවන කර දුවන කොට කැලෑවක්. මේ කැලෑවේ තියෙනවා පාළු ගෙවල් හයක්. බඩගිනි පිපාසයි කිසිම කෑමක් බීමක් නැහැ. මේ හොරා ඒගේ මේකට, මේගෙන් ඒකට යනවා බොණ්ඩ වතුර ටිකක් කෑමක් මොකුත් නැහැ. පාළු ගෙවල්, පාළු ගෙවල් හයම පව් කරලා ආපහු දුවන කොට පින්වත්නි ගහක් ළඟට ආවා. වෙහෙසයි ගහ ළඟ ඉන්නවා. ගහ ළඟ ඉන්නකොට මෙතෙන්ට එනවා පල් හොරු. එතකොට ඥානවන්ත කෙනා කියනවා මෙතන ඉන්නපා හොරුන්ටත් අහුවෙන්න පුළුවන් දුවනවා. මෙහෙම දුවනකොට දුවනකොට පින්වත් මේ දිග කතන්දරයක් මම මේ කෙටියෙන් සංක්ෂේප කරලා කියන්නේ. මහා විශාල ගංගාවල් හතරක් එකට එක්කවෙච්ච මහා දියපාරක්, සැඩ දියපාරවල් තියෙන මෙතෙන්ට ආවා. දැන් අර සේනාව පිටිපස්සෙන් පන්නගෙන එනවා. ගඟට පනින්න බෑ, ගඟේ වතුර පාර බොහොම සැරයි. බෝට්ටුවක්
ඔරුවක් මුකුත් නෑ. නමුත් තරුණ ශක්ති සම්පන්න කෙනෙක්. වටපිට බැලුවක් ගස් ටිකක් කොළ ටිකක් කඩාගත්ත, අතු ටිකක් කඩාගත්ත, වැල් ටිකක් කඩාගත්ත, පාරුවක් එකක් බැඳගත්තා. උන්නත් එකයි මලත් එක කියලා අර මහා සැඩපවට පැන්න පීනගෙන යනු. ටිකක් දුර යනකොට ගොඩ බිමක් හම්බුණා. ඒකෙතන් ආපස්සෙ බලාගෙන ඉන්නකොට අර පිටිපස්සෙන් ආපු සතුරු සේනාව සේරම ගන්තීරය ඇවිල්ලා ඉන්නවා. තාමත් ඒ කටි පේනවා. ආයෙත් ගඟට පැනලා ආයෙත් පීනවා. තව දෙවේනක් හම්බුණා. එතනින් දැන් බලාපුවන් ආයෙත් පේනවා සතුරු සේනාව. මෙතනින් හොඳ නෑ කියලා ආයෙ පාරක් ගඟට පැන්නා. යනකොට තුන්වෙනි දිවේන හම්බුණා. එතෙන් බලන්ිනුවත් ආයෙත් යන්තම් අබැටයක් වගේ පේනවා මේ සතුරු සේනාව. මෙතන ඉන්නත් හොඳ නෑ කියලා පැනලා ගඟෙන් එතර වෙනකම්ම ගිහිල්ලා ගඟේ එහා පැති උර දැන් බලාපුවන් අර සතුරු සේනාව කවුරුත් පේන්නේ නෑ. අනේ මගේ ජීවිතේ මම රැකගත්ත කියලා බොහෝම සතුරු සිතින් මෙයා ගන්තරෙන් එතුල යනු. මේ තමයි මේ ආශිසෝම සූත්‍රයේ සඳහන් වෙන කතාව. මම මේ කෙටියෙන් සඳහන් කළේ. දැන් මේ කතාවේ සඳහන් සිද්ධින් එකක් එකක් ධර්ම කරුණු බවට පරිවර්තනය කළ බුදුහාඳුරු දේශනා කරන. දැන් මේ සොරෙක් ගැන මේක සඳහන් වුණා. රජුරුවන්ට අහුවෙච්චි. මේ සොරා තමයි පින්වන්දි, කවුරුවත් නෙමෙයි. මේ සංසාර භව ගමනේ ඇවිදින පෘථජ්ජන සත්වයා තමයි මේ සොරාට උපමා කළේ. ඒ කියන්නේ කෙලෙස් වලට වසඟ වෙලා අවිද්‍යාදී නොයෙක් විදියේ කෙලෙස් වලින් හිත ප්‍රවාගෙන සංසාරේ ස්වභාවය දන්නේ නැතුව මෙරි මෙරි ඉපදිපදි මේ භව ගමනේ ඇවිදින එයා බුදුහාඳුරු උපමා කරන මෙතෙන්දී පෘථජ්ජන මිනිසයා සොරාට. ඒ වාගේම මෙතන සඳහන් වෙනවා ඊළඟට පින්වත්නි, රජ්ජුරුවෝ. මේ රජ්ජුරුවෝ තමයි මේ පෘථජ්ජන මිනිසයාව අල්ලර කූලොට දානියම් කරන්නේ. ඊට පස්සේ මේ ආශිසෝප සූත්‍රයේ සඳහන් වෙන වැදගත්ම කරුණක් තමයි මේ සංසාර ගමනේ ඇවිදින මේ සත්වයා සසර ගමනේ ඇවිදින්න බලපාන සංසාරයේ භව ගමන දික් කරන කර්ම බලවේගයේ විසින් තමයි මේ සත්වයා සංසාරයේ ඇවිදින්නේ. ඊට පස්සේ මේ සඳහන් වෙනවා සර්පය හතර දෙනෙක්. භයානක විස දින සර්පය හතර දෙනෙක්. මේ සර්පය හතර දෙනා කොහෙද පින්වන්නේ ඉන්නේ? කොහෙවත් නෙමෙයි. ඔය පින්නතුන්ගේ ඇඟේමයි මේ සර්පය හතර දෙනා ඉන්නේ. මේ මනුස්ස ලෝකේ ඉපදලා තියෙන සියලු මිනිස්යන්ගේ ශරීරවල මහ පොළවේ ජීවත් වෙන සියලුම සත්වයන්ගේ ඇඟවල් වල මේ කියන සර්පය හතර දෙනා උපන්දා ඉඳලා මරණවත් ආව දක්වා මේ භයානක සර්පය හතර දෙනා ඇඟේ ඉන්නේ. කවුද මේ සර්පය හතර දෙනා? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මෙන්න මේ සතර මහා භූතයන් තමයි බුදුහාඳුරු උපමා කළේ සර්පය හතර දෙනෙකුට. එතකොට පඨවි කියලා කියන්නේ තද ගතිය. ආපෝ කියලා කියන්නේ වැගිරෙන ගතිය. තේජෝ කියන්නේ උණුසුම් ගතිය. වායෝ කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාස කරන වාතය ඇතුළු අපේ පැවැත්මට ඕන කරන මේ හුළඟ වාතය. මේ කාරණා හතර මුල් කරගෙන තමයි මේ සත්ව ලෝකයේ සියලු වස්තු නිර්මාණය වෙලා තියෙන්නේ. ඔබේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ මේ සතර මහා භූතයන්ගේ. දැන් මහා කළු ගලක් ගත්තොත් ඒ කළු ගලේ පඨවි ධාතුව වැඩි. දැන් ගංගාවක් ගත්තොත් ඒකේ ආපෝ ධාතුව වැඩි. ගින්දර ගත්තොත් තේජෝ ධාතුව වැඩි. හයියෙන් හමන හුළඟක් ගත්තොත් ඒකේ වායෝ ධාතුව වැඩි. ඉතින් එයින් මෙහා පැත්තේ මේ සතර මහා භූතයන් අඩු වැඩි වශයෙන් සංකල්පණය වෙලා පවතින වස්තුන් තියෙනවා. ඔබේ ශරීරයත් එහෙම එකක්. ඔය ශරීරයේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූතයන් එකට එක්කාසු වෙලා තමයි ශරීරය හැදිලා තියෙන්නේ.
හැබැයි වෙනසක් තියෙනවා. මොකද මේ සතර මහා භූතයන්ගේ මේ එක්කාසු වීම විවිධාකාරයෙන්. ශරීරය දිහා බලන්න, පඨවි ධාතුව සමහරක් වෙලාවට දික් වෙලා, කෙටි වෙලා, හැඩ වෙලා, වකුටු වෙලා, ඔය ආදී වශයෙන්. අනිත් ධාතුන් එහෙමයි. එක ගොඩක් වගේ තිබ්බනම් ශරීරය ලස්සන කියලා කවුරුත් හිතන්නේ නැහැ. ඔළුවේ ඉඳන් පාදාන්තයේ දක්වා ගත්තම ඇඟිලිවල, නාහේ, දිව, ශරීරයේ, ඇස්වල මේ ශරීරයේ විවිධ හැඩයක් තියෙනවනේ. ඒ හැඩේ නිසා තමයි ඔය සතර මහා භූතයන් අපිට හිතෙන ලස්සනයි කියලා. නමුත් ලස්සනට වගේ පෙවුනට බුද්ධ දේශනාවේ තියෙන මේ සතර මහා භූතයන් හැදිච්ච ඔබේ ශරීරය සර්පය හතර දිනක් ඉන්න ඇඟක් හා සමාන. මේ සර්පය හතර දිනාගේ ස්වභාවය තමයි සන්තෝෂ කරලා ඉවරයක් කරන්න බෑ. එක සර්පය කියනවා නිදා ගන්න ඕනි කියලා. අනිත් සර්පයා කියනවා මට දැන් බඩගිනි කියලා. අනිත් කෙනා කියනවා මට දැන් නාන්න ඕනේ කියලා. ඒ වගේ ඔබේ ඔබගේ ඔය ශරීරයේ සතර මහා භූතයන් විවිධාකාර දේවල් ඉල්ලනවා. ඒවා දෙන්න බැන්නොත් සතර මහා භූතයෝ කිපෙනවා. ඔන්න අපට ලෙඩ හැදෙනවා. වාත සමුත්ථාන ආබාධ, පිත්ත සමුත්ථාන ආබාධ, උතු පරිණාමජ ආබාධ. ගිරිමාන සූත්‍රයේ තියෙනවනේ ලෙඩ හැදෙන විදිය. සතර මහා භූතයන් හැදි කිපිල හැදින ලෙඩ නිසා ඔබේ ශරීරේ නිරන්තරයෙන් ජරාවටපත් වෙනවා, ව්‍යාධියටපත් වෙනවා, දුකටපත් වෙනවා. නමුත් අර භයානක සොරා කල්පනා කලේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රජුරෝ මට දුන්න ආභරණ හතරක්. ඔළුවේ තියෙන ඔටුන්න තිබිච්ච සතා කල්ප සර්පයා කල්පනා කළා මට ඔටුන්නක් දුන්නයි කියලා. ඒ වගේ මේ උරහිස් දෙපැත්තේ ඉන්න සර්පයෝ දෙනා කල්පනා කළා උරහිස් බන්ධන දෙකක් මට දුන්නා. මෙහෙමයි කල්පනා කළේ. ඒ වගේ මනුෂ්‍ය ලෝකයේ ජීවත් වෙන ඔබත් ඔබේ ශරීරය හැඩ බඩ බලා ලස්සන බල බලා මගේ ශරීරය ලස්සනයි අලංකාරයි තමන්ගේ ශරීරත් ආසා කරනවා, අනුන්ගේ ශරීරත් ආසා කරනවා. ඒ නිසා ඇති වෙන හිතේ රාගය ආදී කෙලෙස්. ඒ නිසා බුදුහාරු දේශනා කළ ශරීරයේ නියම ස්වභාවය තේරුම් ගත්තනම් කිසි කෙනෙක් ඒකට ආසා කරන්නේ නැහැ. පින්වත්නි, මිනිසයා ජීවත් වෙන කාලය තුල වැඩ දෙකක් කරනවා මිනිස්සු ප්‍රධාන වශයෙන්. එකක් තමයි ඇඟ හදනවා, අනිත් එක තමයි හිත හදනවා. හරියට කල්පනා කරලා බැලුවොත් ওই වැඩ දෙකෙන් 90%ක් මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු කරන්නේ ඇඟ හදන එක. කල්පනා කරලා බලන්න ඇඟ හදන්න කොච්චර මහන්සි වෙනවද? අඩුම ගානේ වේල් තුනක් කෑම කව්වන්න ඕන, ඇඳුම් අඳන්න ඕන, ලෙඩ වුණා බෙහෙත් පොව්වන්න ඕන, නිදි කරවන්න ඕන, ආය අවදි කරවන්න ඕන, අවුවෙන් බේර ගන්න ඕන, වැස්සෙන් බේර ගන්න ඕන, සතා සර්පයාගෙන් බේර ගන්න ඕන. කීයක් ජාති දේවල් කළාද පින්වත්නි ඔබගේ ශරීරය ආරක්ෂා කරන්නේ? මේ තමයි සතර මහා භූතයෝ. කණ්ඩ බොන්න දීලා නිදි කරෝලා, සෙන් පවුඩර් ගාලා ආරක්ෂා කරලා පරිස්සම් කරලා ඇඳුම් අඳෝලා හොවේ ශරීරයේ අපි දු අවුරුදු 90ක් 70ක් ජීවත් වුණා කියලා මැරෙනවා. මරණයට පත් වෙයි දාට මොකද්ද කරන්නේ? මේ ශරීරයට කාරණා දෙකයි. එක්ක භූම දානය කරනවා, නැත්නම් ආදාහණය කරනවා. භූම දානය කළොත් මහ පොළොට පස් වෙනවා. ආදාහණය කළොත් ගින්නට අහු වෙලා අලු දූවිලි වෙලා යනවා. අවුරුදු ගාණක් අදාපු ශරීරයේ බලන්ඩ සතර මහා භූතයන්ගෙන් අවසන් වශයෙන් මොකද ඉතුරු වෙන්නේ? ඉතුරුන දෙයක් නැහැ. ඒ නිසා බුදුහාඳුරු වගේ කලේ ඇඟ හදනට වඩා හිත හදන එක. මනුස්සයාට තමයි මේ ලෝකයේ ජීවත් වෙන එකම සතා හිත දියුණු කරන්න පුළුවන් සතා. වෙන කිසිම සතෙකුට හිත දියුණු කරන්න බෑ. බුද්ධිය තියෙන එකම සතා මනුස්සයා. ඒ නිසා බුදුහාඳුරු බුදු වෙන්න කලින් මහා බෝසතාණන් වහන්සේ නමක් වශයෙන් මොකද්ද කළේ? මනුස්ස ඥානය, මනුස්ස බුද්ධිය සසර පුරා භවයෙන් භවයට දියුණු කළා. ප්‍රඥා පාරමිතා දියුණු කළා. දියුණු කළා අන්තිම බුදු වෙන ආත්ම භාවයේදී මේ මහා පොළොවේ පම් මිනිසෙර පුළුවන් නම් මිනිස් ඥානෙ උපරිමෙන් දියුණු කරන්ඩ ඒ මට්ටමට දියුණු කළා. මිනිස් ඥානෙ බුද්ධි අග්‍රඵලය බුද්ධ කියලා
අපේ බුදුරජාණන් වහන්සේ බුදු බවට පත් වුණා. ඒ නිසා මනුස්ස ඥානෙ දිනු කරපුවන් පස්සේ සෝවාන් සකුරුදාගම අනාගාමි අරහත් පිළිවෙලින් නිවන් දකින්න පාදක වෙන්න පුළුවන්. පරජිතේ විජාන ඥානෙ, පොබ්බේ නිවාසම ඥානෙ ආදී ලෝකෝත්තර ඥාන ඇති කරගන්න පුළුවන් එකම එක්කෙනා තමයි මනුස්සයා. ඒ නිසා බුදුහාඳුර සසර දුක් කෙලවර කරලා නිවන් දකින්න පාදක වෙන මේ ගැන හිත දියුණු කිරීමයි වඩාත් අගය කළේ. සතර මහා භූතයන්ට වඩා, සතර මහා භූතයන් ආරක්ෂා කරලා සැප දෙන්නට වඩා ඥානය දියුණු කරන් එයින් එහා ගිය නිවන් දැකීම තමයි බුද්ධ ධර්මයේ වඩාත් වටිනා දේ වශයෙන් පෙන්වන්නේ. ඒකයි මේ ආසියසුම සූත්‍රයේ දේශනාන් දේශනා කරන වටිනා වැදගත් උතුම් කරුණ. ඒතර පින්නත් මේ සොරා දුවගෙන දුවගෙන යනවා. දැන් පිටිපස්සෙන් මේ නයි හතර දෙනා පන්නනවා. රජුරුව කල්පනා කළා අල්ලගන්න බැරි වේ. රජුරුව කැඳෙව්වා යෝධයෝ පස් දෙනෙක්. යෝධයෝ පස් දෙනා නියම කරලා දුවගෙන ගිහිල්ලා මේ දුවන හොරා අල්ලන්න. දැන් යෝධයෝ පස් දෙනෙක් පිටිපස්සෙන් දුවනවා. මේ යෝධයෝ පස් දෙනා විස්තර කරනවා ධර්ම අර්ථ වශයෙන් ගත්තම පංචස්කන්ධය. මේ යෝධයෝ පස් දෙනා තමයි පංචස්කන්ධය. අර මා මුලින් සඳහන් කළා වගේ උපන්දා ආයඳන් ඔබේ ශරීරයේ සතර මහා භූතයන්ට අමතරව පංචස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මේ තමයි පංචස්කන්ධය. මේ පංචස්කන්ධයේ සංවිතය තමයි අපේ ඇඟ කියලා අපි කතා කළේ. එතකොට මේ පංචස්කන්ධයේ කොටස් දෙකට වෙන් කරන්න පුළුවන්. මොකද කොටස් දෙක නාම රූප. නාම කියලා කියන්නේ අපේ හිත. රූප කියලා කියන්නේ ශරීරය. ඔය නිතරම අපි අහන්නේ වචනයක් මලගෙවල් වල එහෙම රූපං ජීරති නාමගොත්තං නජීරති. රූපය කියන්නේ භෞතික ශරීරය. නාමය කියලාගෙන හිත. එතකොට හිතයි ගතයි පැවැත්ම තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට මම දැන් කලින් සඳහන් කළා ඔබේ රූපය හදන්න, රූපේවත් ශරීරේ හදාගන්න ඔබ ගන්න මහන්සිය. රූපය කියලා කිව්වන් පස්සේ මේක සත්වයා නොයෙක් නොයෙක් විදිහෙන් තේරුම් ගන්න. දැන් ඉස්සර අපි දන්නවා නම් තියෙනකොට සීලවති, සිල්වත් ගුණවත් කෙනෙක් නම් සීලවති, කරුණාවන්ත කෙනෙක් නම් කරුණාවති, ලස්සන පියකරු කෙනෙක් නම් පියවති. ඒ වගේ තවත් එකවතියක් තමයි රූපවති. ඒ රූපවතිර නම තියෙනකොට හිතන්න ඇති රූපයේ ලස්සන නිසා තමයි රූපවති. නම රූපගෙන වචන බණපොතේ විස්තර කරනවා පින්වත්නි කොහොමද රූපතිති රූපෝ. වෙනස් වෙන නිසා තමයි ඔබේ ශරීරයට රූප කියලා කියන්නේ. වෙනස් වෙන්නේ කොහොමද? බාන පොඩි කාලේ ඉපදිලා ලස්සන පුංචි දරුවෙක් වශයෙන් ඉන්නවා. වයස කාලේ ගත වුණාට වැඩිහිටි තත්ත්වයට පත් වෙන වයුරු තත්ත්වයට පත් වෙනවා. ඒතර වයසට යනකොට අපේ ශරීරයේ බාහිර රූපය කොච්චර වෙනස් වෙනවද අපට පේනවනේ. පුංචි කාලේ පින්තූරයක්, තරුණ වයසේ පින්තූරයක්, වයසට ගියාට පස්සේ පින්තූරයක් එකට එකහොල ගලපලා බැලුවොත් අනේ මේ මමද මේ පින්තූරේ ඉන්නේ කියලා හිතාගන්නවත් බැරි තරමට අපේ රූපේ වෙනස් වෙනව නේද? ඔන්න වයසට යනකොට වෙනස් වෙන ඔබේ රූපය. ආයෙත් පාරක් බැලුවොත් ගින්නට අහුනොත් කොච්චර වෙනස් වෙනවද? අතපයක් කකුලක් පිච්චුනොත් කොච්චර වෙනස් වෙනවද? වැස්සට අහුවෙච්ච වෙලාවට බලන්න නොයෙක් විදි රෝගාබාධ තත්වයන්. ඔය ගමන් බිමන් යනකොට කුඩ අරගෙන යනවා. අවුවෙන් ආරක්ෂා වෙන්න, වැස්සෙන් ආරක්ෂා වෙන්න. මොකද මේ ශරීරය අහුනොත් ලෙඩ වෙලා විනාශ වෙලා වෙනස් වෙලා යනවා. ඒ වගේම සුනාමි වගේ විපතක රහුනොත් ආ හොයාගන්න බැරි තරම් මේ ශරීරයේ තියෙන තැනක්වත්. ඉතින් විවිධාකාර විදිහෙන් බලාන ගියාම ලෙඩ වුණා වෙනස් වෙනවා, වයසට ගියාම ලෙඩ වෙනස් වෙනවා, අවුවට අවුත් වෙනස් වෙනවා, වැස්සට අහුනොත් වෙනස් වෙනවා, මූදට අවුනොත් වෙනස් වෙනවා. නිරන්තරයෙන් වෙනස් වෙන නිසා තමයි ඔබේ ශරීරයට රූප කියලා කියන්නේ. ලස්සන නිසා රූප කිව්වා නෙමෙයි, වෙනස් වෙන නිසා තමයි රූප කියලා කියන්නේ. මෙන්න පංචස්කන්ධෙන් රූප, නාම රූප. නාම කියන්නේ හිත. පින්වත්නි කල්පනා කරලා බලන්න ඔබේ ඔය බාහිර පේන ශරීරය මේ තරම් වෙනස් වෙනවා නම් ඇහැට පේන්නේ නැතු දින ඔබේ හිත කොච්චර වෙනස් වෙනවද ඇද්ද? කියන්න බැරි තරම් වේගෙන් හිත වෙනස් වෙනවා. එක තැනක තියාගන්න බෑ හිත. ඒ තරම් චපලයි, චංචලයි.
අමාරුම දේ තමයි හිත එක තැනක තියාගෙන සංසුන් කිරීම. ඒ නිසා හිතේ තමයි කෙලෙස් උපදින්නේ. කෙලෙස් උපදිනවා සාමාන්‍යයෙන් පෘථජන පුජ්ජලයේ හිත තුළ සංසාරයේ දික්වන ඔබ දුකටපත් කරන කෙලෙස් 1500ක්. ලොකු ප්‍රමාණයේ කෙලෙස්, මධ්‍යම ප්‍රමාණයේ වා කුඩායේ වඩු වැඩි වශයෙන් කෙලෙස් 1500ක්. ඉතින් 1500ම හැම කෙනා ළඟම නැහැ. සමහර 1000ක් විතර 500ක් විතර කෙලෙස් අඩු කරපු අයත් ඉන්නවා. කෙලෙස් සහ මුලින් නැති කළ දාට තමයි පින්වත්නි නිවන් දැක්කා කියලා කියන්නේ. ඒ මෙහා පැත්තේ භව ගමනේ අපි මේ සංසාරයේ ඇවිද්දවන්න මුල් වෙන ප්‍රධාන දේ තමයි කෙලෙස්. දැන් කල්පනා කරලා බලන රටක් වුණාම රටේ ප්‍රධානියෙක් ඉන්නවා. ගමක් වුණාම ගමේ ප්‍රධානියෙක් ඉන්නවා. ඉස්කෝලයක් වුණා විදුහල්පතිවරයෙක් ඉන්නවා. අමාත්‍යංශයක් වුණාම ඇමතිවරයෙක් ඉන්නවා. ඒ වාගේ පින්වත්නි හිත තුළ උපදින කෙලෙස් වලටත් ඉන්න ප්‍රධානියෙක්. ඒ ප්‍රධානියා බොහෝ පැහැදිලිව බණ පොතේ විස්තර කරනවා. ඌනෝ ලෝකෝ අතීතෝ තණ්හා දාසෝ. මෙන්න මේ තමයි කෙලෙස් වල ප්‍රධානියා. අනේ සියලුම කෙලෙස් මෙයා යටතේ ඉන්නේ. කවුද ඒ ප්‍රධානියා? තණ්හා දාසෝ. තෘෂ්ණාවේ දාසෝ අපි. තෘෂ්ණාව විසින් තමයි අපේ මේ ජීවිතේ එහා මෙහා අරගෙන යන්නේ. ආසාව නිසා තමයි මනුස්ස ලෝකේ සත්ත්ව ලෝකේ බැඳීම ඇති වෙන්නේ. තණ්හාය ජායති සෝකෝ. ඔබ දුකටපත් කරන්නේ, ඔබව කරදරටපත් කරන්නේ, වේදනාවටපත් කරන්නේ, මැරුණාන් පස්සේ ආපෝ භවයක් කරා ඔබ අරන් යන්නේ මේ කියන කෙලෙස්. ඒ නිසා මෙන්න මේක බුදු මේ සූත්‍ර ධර්ම දේශනාවේ පෙන්වන කරනවා. මිනිසයාට වදකෝ 5 දෙනෙක් හා සමානයි. අර හොරා පිටිපස්සෙන් පන්නන් යන වදගෝ 5 දෙනා පස්සන් යන වගේ අපේ ජීවිතයේ සංසාරයේ පැවිද්දවන්නේ මේ පංචස්කන්ධ. ඊට පස්සේ රජුරවන්ට ආයෙසකයි මේ වදගෝ 5 දෙනාටත් මේ හොරා අල්ලගන්න බැරි වෙයි. රජුරව කල්පනා කරනවා මිත්‍ර වදකේ ගෙන්නාන. මේ දුවන හොරා පොඩි කාලෙන් අඳුරන මිත්‍රේ වදකේ. හැබැයි මිත්‍ර වුණත් වදකේ. කවුද මේ මිත්‍ර වදකේ? ධර්මයේ විස්තර කරනවා සක්කාය දිට්ඨි. ඒ වචනේ තේරුම් ගන්න සමහරක් අමාරු වෙයි. දන්න අය තියෙනවා සක්කාය දිට්ඨි කියලා කියන්නේ ආත්මායන. මම කියන හැඟීම. උපන්දා ඉඳන් මරණ අවස්ථාව දක්වා ඔබ නිතරම කියන වචනයක් තමයි මොකද්ද? මම මම මම. මම කියලා කෙනෙක් ගැන කතා කරලා මගේ කියලා දෙයක් ගැන කතා කරා. පින්වන්දි බුදුදහමේ දේශනා කරනවා බුදුහාඳුරෝ අපි කොච්චර උදේ ඉඳන් රෑ වෙනකන් කිව්වත් මේ ලෝකේ මම කියලා කෙනෙක් නැහැ කියලා. පින්වතුනි හිතෙන්න පුළුවන් මේක අපි කොහොමද විශ්වාස කරන්නේ? පින්වත්නි ඔබ මෙහෙම කල්පනා කරන්න, මේ ලෝකේ නෙවෙයි විවිධාකාරයේ ජීවත් වෙනවනේ. මේ ජීවත් වෙන එක්කෙනෙක්වත් කැමතිද වයසට යන නාකි වෙන්න? මම කැමති නැත්නම් නාකි වෙන්න වයසට යන. නමුත් මට නාකි වෙන්න වෙනවා නම් මම කියලා කෙනෙක් ඉන්නවද? ඉතින් මම කියලා කෙනෙක් ඉන්නවා නම් මට පුළුවන් වෙනවා මගේ ශරීරේ මට ඕන ගානෙන් තියාගන්න. කවුද කැමති ඇස් දෙක පේන්නේ නැතුව යනවට? කවුරුත් අකමැති. නමුත් කවදා හෝ දවසක ඔබ ඇස් පේන්නේ නැතුව යන දවසක්. එහෙනම් මේ ඇස් දෙක මගේද? එහෙනම් මට මම කියලා කෙනෙක් ඉන්නවා නම් මේ ඇස් දෙක මගේ නම් මට ඕන තාලෙන් තියාගන්න පුළුවන් වෙන්න ඕන. කවුද පින්වන්දි කොණ්ඩේ පැහැනවට කැමති? කවුරුත් අකමැති. නමුත් කවදා හෝ දවසක ඔබේ කොණ්ඩේ පැහැනවා. එහෙමනම් මේ කොණ්ඩේ මගේද? අවසන් වශයෙන් හිතන්න මේ ලෝකේ මැරෙන්න කැමති කවුද? කවුරුවත් කැමති නෑ මැරෙන්න. මම අකමැති නම් මැරෙන්න, මට මැරෙන්න සිද්ධ වෙනවා නම් මම කියලා කෙනෙක් මේ ලෝකේ ඉන්නවද? යථාර්ථ වශයෙන් ගත්තම් පින්වන්දි නැහැ. මම කියලා කෙනෙක් ලෝකේ නැහැ කියලා තේරුම් ගැනීම තමයි නිර්වාණ අවබෝධය කියලා කියන්නේ. මෙන්න ආසවිසුම සූත්‍රයේදී මිත්‍ර වදකයා කියලා ගැන වදදී සංසාරේ ඇවිදෙන මම කියන ආත්මයන තමයි මෙතෙන්ද බුදුහාරු උපමා කළේ මිත්‍ර වදකේ කැටියට. දැන් පින්වත් මේ හොරා දුවගෙන දුවගෙන යන. දැන් මේ සේරම කට්ටිය පිටිපස්සෙන් පන්නන් එනවා. නමුත් මෙහෙම යනකොට යනකොට අන්තිමට ගංගාවල් 3-4 එකට එක්කවච්ච මහා දියපාරක් ළඟට එනවා. එන්න කලින් සඳහන් කළ මේ කතාවේ තියෙනවා මෙයා කැලෑවකට වට වෙලා පාළු ගෙවල් 6කට යනවා. ඒ පාළු ගෙවල් 6න් ඒගෙන් මේකට ගියා, මේගෙන් ඒකට ගියා. බොණ්ඩ වතුර ටිකක් කෑමෙලා කිසි දෙයක් නැහැ. කවුද කැමති පාළු ගෙවල් වල ඉන්න? ගේම් පිට වුණා. මේ පාළු ගෙවල් 6 උපමා කරන බුදුහාඳුරෝ ඔබේ ඔය චක්කුසෝත ගාන ජීවආකාය මන කියන මෙන්න මේ ඉන්ද්‍රයන්ට ඇහැ බලන්ද
ඇහැ පාලුගයක් වසෙන් උපමාගලයයි කොච්චර රූප බැලුවත් ඇහැට ඇතිවීමක් නෑ. සෝත ගැන කන කොච්චර මීනි සද්ද ඇව්වත් කනට ඇතිවීමක් නෑ. මේ ගැන පසිදුරන්ම කොච්චර දේවල් රූප ආදී ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ දේවල් කොච්චර ලැබුවත් ඇතිවීමක් නෑ මැරණකම්ම කිසිම සත්වයකට. ඒ නිසා ඌනෝ ලෝකෝ අතිත්තෝ මේ ඉන්ද්‍රියන් පීනවල අවසානයක් කරන බැරි නිසා අතෘප්තිමත් හැමදාමත් අතෘප්තිමත් ඇතිවීමක් ඇති වෙලා මේ ලෝකේ අධ්‍යයන කෙනෙක් නෑ. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්වුවා ඔබ ඔය ඇහැ කන නාසය දිව ශරීරය මේ පසුතුරන් සේරම පාළු ගෙවල්. ඒව ඇතිවීමක් නෑ පිරවීමක් නෑ. ඒ තමයි සංසාරයේ ස්වභාවය. ඔව පෙන්වුවා බුදුහාමුදුරුවෝ පාළු ගෙවල් හා සමාන අපේ ශරීරයේ මේ ඉන්ද්‍රියන්. ඊට පස්සේ අර කලින් සඳහන් කළා වගේ මහා සැඩ පහරක් ළඟට හැම පැත්තේම එන වතුර ගොඩ වෙන්න විදිහක් නැහැ. එහාට යන්න විදිහක් නැහැ. පැන්නොත් මැරෙන්න පුළුවන්. දැන් මේ සොරා අතේ පයේ දෑතේ වීරියෙන් පාරුවක් වගේ හදාගෙන උන්නත් එකයි මලත් එකයි කියලා පනිනව මේ වතුර පාරට. පින්වන්දි බුදුහාර උපමා කරනවා මේ හදාගත්තු පහුර තමයි සංසාරයෙන් එතර වෙන්න බුදුහාඳුරු පෙන්නපු ආර්ය අෂ්ටාංග මාර්ගය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදී වශයෙන් මැදුම් පිළිවෙතට අයිති නිර්වාණගාමී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි මෙතෙන්දි මේ සූත්‍රයේ පෙන්වුම් කළේ බුදුහාඳුරු අර හදාගත්තු පහුර. ඒ පහුරට ගොඩ වෙලා මෙයා පීනනවා. ටික දුරක් යනකොට ඔන්න පොඩි ගොඩබිමක්. එතෙන්ට ගොඩ වෙලා බලපුවන් අර සතුරු සේනාව තාමත් පේනවා යාට. මෙතන ඉන්න හොඳ නෑ කියලා ආයෙත් පාරක් පීනන පටන් ගත්තා. හම් වෙන පළවෙනි ඒ ගොඩබිම තමයි සෝවාන් මාර්ගය. ඊට පස්සේ ඒකෙන් ආයෙ පාරක් පීනලා දෙවෙනි ගොඩබිමට ගොඩ වෙනවා. එහෙනම් බලාපුවන් තාමත් සතුරු සේනාව ගැන අර කෙලෙස් පිටිපස්සෙන් ආපු සක්කාය දිට්ටි වදකයෝ මේ ටික තමයි තාමත් ටිකක් පේන්න තියෙන්නේ. ඒ නිසා ඒ දෙවෙනි ගොඩබිම තමයි සකුර්දාගාම. තුන්වෙනි ගොඩබිමට ගොඩ බහිනවා. ඒ තාමත් පේනවා සතුරු අබ යටයක් වගේ. ඒ කියන්නේ කෙලෙස් ප්‍රහීණ කරලා නමුත් තාම සහමුලින් අවසන් කරලා නැහැ. ඔන්න තුන්වෙනි පියවරේදී බැලුවම් පස්සේ පේනවා දැන් මෙතන ඉන්න හොඳ නෑ, මෙතනුත් යන්න ඕන. ඔන්න ගංගෙන් එතර වෙනවා. ගංගෙන් එතර වුණාට පස්සේ අර සතුරු සේනාව කවුරුත් තමන්ට ආපහු පේන්නේ නෑ. ඒ තමයි පින්වත්නි නිබන්. තණ්හක්කයෝ නිරෝධෝ නිබ්බාණං. තෘෂ්ණාව සහමලින් සේ කරලා යංගිත කෙනෙක් නිර්වාණය අවබෝධ කරගන්නවා නම් ඒ තමයි නිවන කියලා බුදුහාමුදුරු පෙන්වුම් කළේ. පෙන්වන්නේ තෘෂ්ණාව බණපතේ බොහෝම ලස්සන උපමාවකින් පෙන්වන ගොන බුදුහා. තෘෂ්ණාව හරියට මහමෝද වගේ. ඔය පින්නතුම් මහමෝද දැකලා තියෙනවානේ. මහමෝදයේ ස්වභාවය තමයි වහින වස්ස, ගල්න ගංගාවල්, ඇලවල් දොළවල් මේ සේරම වතුර ඇවිල්ලා අවසන් වටෙන් වැටෙන්නේ කොහාටද? මහමෝදට. කොච්චර මහමෝදට වතුර වැටුණා මහමෝද කියන්නේ දැන් මට වතුර ඇති කියලා. මහමෝද පිටාර ගන්නෑ. අපේ හිතත් එහෙමයි. මේ පසෙඳුරම් මොනතරම් පිනෙව්වත් මහමෝදල වතුර දැම්මං වතුර ඇති කියන්නේ නෑ වගේ මේ පසෙඳුරම් කොච්චර පිනෙව්වත් කිසිම සත්වෙක් දැන් මට මේ ඇති කියලා කියන්නේ නෑ. තෘෂ්ණාව හරියට මහමෝද වගේ. තව උපමාවක් තෘෂ්ණාව උපමා කරනවා හරියට ගින්දරක් වගේ. අපේ තමෝ කොළරොඩු නොයෙක් ජාති එක්කෝම අතුපතු වාලා ලෑස්ති කෙල්ලෙවරලා ගිනි තියෙනවා පුච්චනවා. මහා ගිනි ගොඩක්. දැන් මේ දැල්න ගිනි ගොඩට තව නොයෙක් දේවල් දානවා පිච්චෙන ඒවා. කොච්චර දේවල් දැම්මත් ගින්නට අහුවෙලා පිච්චි පිච්චි යනවා මිසක් ගින්න කියන්නේ දැන් ඇති කියලා. ඔබේ හිතේ පවතින තෘෂ්ණාවත් එහෙම එකකට බුදුහාරු පෙන්වුම් කළේ. ඒ නිසා බුදුහාඳුරු දේශනා කළ ධර්මයේ ලෝකෙ වෙන කිසිම ආගමකින් දේශනා කළ නැහැ. ඒ නිසා බුදුහාඳුරන්ගේ ධර්මයේ අනන්‍ය සාධාරණ ධර්මයක් බුද්ධ ධර්මයේ පමණයි. මේ සසර දුක් එතර කරලා නිවන් දකින්න පුළුවන් මාර්ගය පෙන්නපු එකම උත්තමයා තමයි පින්වත්නි ලෝතුරා භාග්‍යමත්
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒසා මේ ආසිසෝම සූත්‍රය කියවල බැලුවම් පස්සේ ඔය පින්නතුන්ට සංසාරයේ ස්වභාවය, අපේ ජීවිතයේ ස්වභාවය මනාව තේරුම් අරගෙන සසරයේ ස්වභාවය මේ කල හිතාගෙන සසර දුකින් එතර ලබන උතුම් වූ නිර්වාණාබෝධය සාක්ෂාත් කරගන්න පින්වත්නි, මේ උතුම් වූ ධර්ම කාරණා ටික ඉතා වැදගත් වෙන බව මේ අවස්ථාවේ පින් දීමෙන් සිහිපත් කරන්න කැමැති. සාදු සාදු සාදු. පින්වත්නි, සියලු දෙනා මුලින්ම පන්සල් සමාදන් වුණා. හරියටම පැයකට ආසන්න කාලයක් හිත සංසුන් කරන තැන්පත්ව ධර්ම සිතිරි පහරලන් ඉතා හොඳින් බණ ඇහුවා. මේ සියලු ආකාරයෙන් කරගත් සියලු පින් නම්ින් සඳහන් කළ ආකාරයට අපවත් වේවා දාල ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට අත්පත් වේවා. ඒ වගේම දායකත්ව දරන පින්නතුන්ගේ නම්ින් මේ පරිලෝකිය ආව සියලු ඒ මියගේ ඥාතීන්ටත් ධර්මශ්‍රේමකලා වූ පින්වත් ඔබගේ නම්ින් මේ පරිසල දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ලෝකයේ ශාසනය ආරක්ෂාගෙන සිටි දෙවිදේවතාන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. අපවත් වේවදාල ස්වාමීන් වහන්සේලාට, මියගේ ඥාති මිත්‍රාදීන්ට, දෙවියන්ටත් අපහැම කෙනාටමත් සසර දුක් නැති කිරීමෙන් ලබන්නා උතුම් මූනි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්කන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්කන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණේ ආනිසංස වශයෙන් සෑම කෙනාට ඒකාන්ත වශයෙන්ම යහපතක්ම සිද්ධ වේවා. අද ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශක කෙනත් වහන්සේ දකුණු තලංගම මයුරපාද පිරිවෙනේ මහා විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහණිකායේ නියෝජ්‍ය මහා ලේකකාධිකාරී, ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම සූරේ ආචාර්ය පූජනීය වලේබුඩ ගුණසිරි නායක ස්වාමීන්ද්‍රණන් වහන්සේ, ඔබට තෙරුවන් සරණයි.